සියලුම දෙනාටම ඉතින් අද ආවා මම මගේ නෝනාවත් එක්කගෙන මැෂින් එකක් ගත්තා අපි. ඉතින් ඒකට ට්‍රේනින් එකක් දෙනවා. මැෂින් එක ගත්තේ අපි සිංගරකින් ගත්තේ. ඉතින් එතන තියෙන වඩාත්ම හොඳම දේ තමයි ඒ කට්ටිය මැෂින් එක ගත්තට පස්සේ ඒ කට්ටිය පිළිබඳ පුහුණුවක් ලබලා දෙනවා දවස් තුනක. ඉතින් මම නෝනාවත් එක්කන් ආවා. ඒ අතරේදී මම කල්පනා කරා අපි වෙනුවෙන් අපි රට ඉන්න කට්ටිය හරියට රට ඉඳලා හම්බ කරන සල්ලි අපි ඒ රටට පූජා කරලා ඊට පස්සේ කාගෝ එකක් මාර්ගයේ ලංකාරැල්ල ලංකාවෙන් ඊට පස්සේ ක්ලියර් කරගෙන මේ ඔක්කොම වැඩ කටයුතු කරගෙන ගෙදරට බඩුවේ ගේනවා. එතකොට ඒ සල්ලි ටික අපරාධ අපි කොහටවත් දෙන්නේ. ඉතින් ලංකාවේ තියෙන හොඳ තැන් හරියද අපි ඩියුටි ෆ්‍රී ගැන කතා කරා. නමුත් මේ ඩියුටි ෆ්‍රී එක ගැන නේ කතා කරන්නේ. මම කතා කරන්නේ සිංගර් එක ගැන. මම බ්‍රෑන්ඩ් මේ ආයතන ප්‍රොමෝට් කරනවානේ හැමදාම කියනවා. මම දෙයක් දැක්කොත් ඒ දේ හොඳ දේ මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා නේද? ඉතින් ඒ වගේ දෙයක් තමයි මම මෙතනට ආව සිංගර් මෙගා එකට. හරියද? අපි අතුලට ගිහිල්ලා බලමු මොන මොනව දේවල්ද ගන්න තියෙන්නේ, මොන මොන දේවල්ද කරගන්න පුළුවන්. ඒ දේවල් අපිට කොයි ආකාරයේ ගෙවීමේ ක්‍රමයට හරියද මොන තරම් සහනදායී විදිහට අපිට කරගන්න පුළුවන්ද කියලා උදාහරණයක් හිතලා බලන්න. දැන් ඔයාලා අවුරුද්දයකට හෝ තුනකට රට එනවා. ඇවිල්ලා ඊට පස්සේ එකතු කරලා එන්න ලංගල තමයි බඩුවක් ගන්නෙ. නමුත් ඔයාලා කල්පනා කරලා බලද්දී ඔයාලගේ පවුල කෙනෙක්ව ගෙදර මේ වගේ තැනකට එවලා ඔයාලට වීඩියෝ කෝන් කරගෙන ඊට පස්සේ ඔයාලට අවශ්‍ය කරන බඩු අරගෙන ගෙවීමේ ක්‍රමයට ඒ ගෙවීමේ ක්‍රමයට අවශ්‍ය කරන සාක්ෂිකාරින්ට මොනවද අවශ්‍ය කරන ලියකියවිලි සියලුම දේවල් හදාගෙන කාලේ අවසන් වෙනකොට ඔයාලට අවශ්‍ය කරන ටීවී එක ඔයාලගේ ගෙදර ගෙනල්ලාතියි. ඔව් අනිවාර්යෙන් පොඩි පොලියක් එකතු වෙයි. ඉතින් අපි මේ විස්තර කතා කරමු. යමු අතුරට ගිහිල්ලා බලමු. සිංගර් මෙගා එක කුරුණෑගල. මම හිතන කුරුණෑගල තියෙන ආයතන දෙකක්ද තුනක්ද කොහෙද කොළඹ පාරේ තියෙන්නේ ආපිකෝ එක ඉස්සරහ තියෙන්නේ. ආවොත් එන්න පුළුවන්. මේ කුරුණෑගලට මෙන්න ඕනෙත් නෑ. ඕනම තැනක තියෙන සිංගර් ඔයාලට කතා බහ කරන්න පුළුවන්. මම හිතන මේ තියෙන පහසුකම හැම තැනකම තියෙනවා. අපි ගිහිල්ලා බලමු ඇතුළට. අයබෝවන්. ඔව් ඉතින් චතුර ඉන්නවා. මම හිතන්නේ මේ ආයතනයේ මැනේජර්. හරිද චතුර? අපි පැහැදිලි කරලා දෙන්න යන් අපි පොඩ්ඩක් අතන්ට. මොනවද ඔයාලා ගාව තියෙන්නේ? අපි සිංගර් කියන්නේ අවුරුදු 170කට වඩා වැඩි කාලයක් පරිභෝගයක් සේවස අපේ ආයතන. ඔව්. ඉතින් මමත් හරි සතුටින් වැඩ කරන්නේ සිංගර් මෙගාගේ මැනේජර් විදියට කුරුණෑගල බ්‍රාන්ච් එකේ. අනිවාර්යයෙන්ම. අපි ගොඩක්ම කස්ටමර්ට එදිනෙදා පාවිච්චියට ගන්න පුළුවන් තමන්ගේ කාර්යය පහසු කරන බාන්න තමයි අපි ගාව ගොඩක් තියෙන්නේ. ඔව්. ඉතින් විශේෂයෙන් ටීවී, ඉලෙක්ට්‍රොනික, ඉලෙක්ට්‍රිකල්, විශේෂයෙන් ෆර්නිස් ඓටම් සියලුම දේවල් අපේ සිංගර් මෙගා සතුයි. ඔව්. ඉතින් මේ අපි මේ ඉන්නේ ටීවී රැක් එකේ හරිය. ටීවී රැක් එක තමයි. අඟල් 32 ඉඳන් අඟල් 75 වෙන බිග් ස්ක්‍රීන් එක දක්වාම අපි ගාව තියෙනවා. අඟල් 75 වෙනකම්. 75. ඔයා ගාව තියෙනවා 75 ටීවී දැන් පෙන්. 75 එකක් සර්ට පෙන්වන්න පුළුවන් මට. මේ තියෙන 75 ටීවී. මේ 65. හරි. ඉතින් මේකේ මේ දාලා තියෙනවා මම දැකලා තියෙනවා දැන් ස්පෙෂල් ඩිස්කවුන්ට්ස් දාලා තියෙනවා. එතකොට ඔයාලගේ වොරන්ටි එක දැන් මේ අපි ඩියුටි ෆ්‍රී එකේ ගන්නවා. ඩියුටි ෆ්‍රී එකේ කියනවා අපිට වොරන්ටි එක දෙන්නේ ස්ක්‍රීන් එකට දෙනවා. එහෙම නැත්නම් එක එක තැන්වල. දැන් රට ඉඳලා එන කට්ටියට වෙන්නේ ඒ දෙන වොරන්ටි ඊට පස්සේ ලංකාවේ තියෙන තැනකට යන්න ඕනේ. මොන හරි දෙයක් සිද්ධ වුණොත් එහෙම එතන ගිහලා ඒ ලොක්කම් බලන්න ඕනේ. මම හිතන්නේ ඒ ලොක්කම් මේ වගේ තැන් වලට හම් බලන්න අවශ්‍යතාවයක් නෑ නේද? නෑ තරු නෑ සර්. මොකද අපේ සිංගර් එකේ තියෙන විශේෂත්වය තමයි ආෆ්ටර් සර්විස් සර්විස් එක. ඒකෙන් වොරන්ටි එකක් දෙනවා. අවුරුදු 3ක වකීමක්. එතකොට අපි සිංගර් TCL බ්‍රෑන්ඩ් වල අවුරුදු 2ක වකීමක්. Samsung, Sony වගේ බ්‍රෑන්ඩ් වල අවුරුදු 3ක වකීමක් දෙනවා. ඒ වගකීම දෙන්නේ මොන වගේ තැන් වලද? දැන් අපි දාන්න විදිහ නම් ස්ක්‍රීන් එකට දෙනවා. එහෙම නැත්නම් ලයිට් එකට කියලා කියනවා. මොන වගේ තැන් වලද? අපි හේතුෂ ෆුල් යුනිට් එකටමයි දෙන්නේ. ෆුල් යුනිට් එකටමයි. ඒකයි වටිනාකම දෙන්නේ. හරි හරි. රිමෝට් එකට මාස 6යි. අහහ. අනිත් පැනල් එකනේ මේන් පොයින්ට් එකනේ. ඔව් අනිවාර්යයෙන්ම. පැනල් එකට තමයි අපි 2S 3S කියන එක දෙන්නේ. හරි. ඒකට ගොඩක් අයිට දෙන පස්සේ තමයි YouTube එකෙන් ප්‍රයිස් එක අඩුවෙන් වගේ ගන්නනේ try කරන්නේ. අනිවාර්යයෙන්. අපි මේ දවස්වල හොඳ ඔෆර් එක දෙනවා. වඩා වැදගත්ම දේ කස්ටමර්ට මේක වොරන්ටි ඉවරුණාත් දෙයක් වුණත් හදාගන්න ආෆ්ටර් සර්විස් සර්විස් එක තමයි සිංගේක තියෙන මේන්ම දේ. අන්න ඒක තමයි වැදගත්ම දේ. මොකද ගොඩක් අය කියනවා ඕකේ පාර්ට් එක මෙහි ලංකාවේ නැහැ ටීවී එක දෙපඩ ගන්න. අපි එහෙම නැහැ සර්. අපි ගෙන්නන හැම බ්‍රෑන්ඩ් එකේම ස්පෙයා පාර්ට් එක අපි සතුයි. අන්න ඒක තමයි. මේක වොරන්ටි තිබුණාද නැදාද අපි ලව කරගන්න පුළුවන්. ඔව්. අඩු මුදලට. හරි. තියෙනවා නම් ෆ්‍රී ඔෆ් චාර්ජ්. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඒක තමයි. ඔව් ඉතින් දැන් මේන්නේ අපි මේ ටීවී සෙක්ෂන් එකේ. මොන හැම වෙලාවෙම මගේ මොකද්ද හොඳ බ්‍රෑන්ඩ් එක කියලා. ඉතින් හොඳ බ්‍රෑන්ඩ් එක කියලා මෙහෙමයි. පාවිච්චි කරන පිළිවෙල අනුව තමයි. හරිද? ඒක චයිනීස්ද, ජපන්ද, ජර්මන්ද කියන එක නෙවෙයි. පාවිච්චි කරන පුද්ගලයාගේ අතේ තමයි ඒ වගේ කීම තියන්නේ. ඒවාල හොඳට ඒ භාණ්ඩේ පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ඒක කල්පයත් පවතිනවා. ඉතින් මෙතන තියෙනවා මම දකින්න මොනවද තියෙන්නේ? අපිව සිංගල් තියෙනවා. එතකොට TCL තියෙනවා, Samsung බ්‍රෑන්ඩ් එක තියෙනවා, Sony බ්‍රෑන්ඩ් එක තියෙනවා. ඒ වගේ විශේෂයෙන් Panasonic බ්‍රෑන්ඩ් එක තියෙනවා. ඒ නිසා අපි ගාව lot of හොඳ බ්‍රෑන්ඩ් හොඳ බ්‍රෑන්ඩ්ස් ටික තියෙනවා. White brands තියෙනවා. ඒක තමයි. ඉතින් ඒ වගේ මෙච්චර අවස්ථාවක් තියෙද්දි මට තේරෙන්නේ මමත් මේ මෝඩ වැඩ කරා කලින්. ඔය බඩු ගෙනාව. නමුත් දැන් කල්පනා කරලා බලන්න ඇයි අපි හම්බ කරන සල්ලි දුක් මහන්සියලා විශේෂයෙන් ඔයාලා දුක් මහන්සියලා හම්බ කරන සල්ලි ඔක්කොම අපි මැද පෙරදිගට පූජා කරලා එනවා. ඇයි ඒ සල්ලි ටික අපි ලංකාවේ තියාගන්න බැරි? අපි ඔය දේශපාලනේ කතා කරන නේම පුතිතන්ට පහෙම
ආයතනයකට දුන්න ඒ සල්ලි අපරාට ඇතුලේ පවතින්නේනේ. එතකොට වගකීම තියෙනවා නම් භාණ්ඩේ හොඳ නම් සේවාවෙන් පසු හොඳ කියන්නේ අලෙවියෙන් පසු හොඳ සේවාවක් තියෙනවා නම් තව මොනවද ඕනේ අපිට? එතකොට ඔයාලා ඇවිල්ලා කතා බහ කරගන්න පුළුවන්. දැන් රට ඉඳලා කියන බඩුවකට අපිට පුළුවන් දාපගන්න හිතන්නේ ඔයාලා සේවාව අවසන් කරලා ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ඔයාලගේ භාණ්ඩේ යමක් සිද්ධ වුණොත් මේ ටිකට් එකක් දාන්න වීසා එකක් දාන්න කියලා අපව එතනට යන්නද? විශේෂයෙන් ඔන්ලයින් කරන බිස්නස් කරන කට්ටියකින් ඔයාලා මොන හරි බඩුවක් ගත්තොත් එතනත් ඔයාලා ලොකු ප්‍රශ්නයක් තියෙනව නේද? ඒක නිසා මේ වගේ දෙයක් ගැන හිතන්න කල්පනා කරන්න අපි බලමු තව මොනවද තියෙන භාණ්ඩ කියලා. අපි යන්නේ අපි ටීවී ටීවී මේ තියෙන ඔක්කොම ටීවී නේද? Yes. මේ ටීවී ඔක්කොම තියෙන්නේ Panasonic 32 range එකේ ඉන්න 32, 43, 40, 55, 50, 70, 75. අප්පා, ඉතින් අඟල් 75ක්. ඉතින් අඟල් 75 ටීවක් අපිට රටින්දලා ගේන්න බෑ. අවංකවම. හරිද? ගේන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා කස්ටම් එකේ. ඉතින් ලංකාවේ ඒ දේ තියෙනවා. ඊට අමතරව මේ ඔක්කොම තියෙන්නේ කුස්සියට අවශ්‍ය කරන දේවල් ටික නේද? ඒ කියන්නේ මොන දේද කරන්න ඕන කුස්සි ඒ ඕන වැඩකට අපි ගන්න. දැන් මම මේ දකිනවා මෙතන උදාහරණයකට. හරිද? මේකේ තියෙන්නේ 15399යි. මේ ගෙවීමේ ක්‍රමයට මේ ගන්න දෙන්නේ එහෙමද? එතකොට මේ x අකුර දාලා තියෙන මේ කට්ටිය ගණනය කරලාද මේක දෙන්නේ කොහොමද? ඔව් ඒ කියන්නේ සර්ට පුළුවන්. ඒ කියන්නේ කස්ටම් එකේ බිහෙවිය. යාට තියෙන බයින් කැපැසිටි අනුව ඩවුන් පේමන්ට් ෆ්ලෙක්සිබල්. ඒකයි අපේ දෙන විශේෂත්වය. හා හා. ඒ කියන්නේ දැන් උදාහරණයක් අපි මොකද දැන් මට ඩවුන් පේ මේකේ මුදල ඇවිල්ලා 15399 නම් සරලම ඩවුන් පේමන්ට් එකේ මූලික ගෙවීම කොච්චරද? 120ක විතර ප්‍රමාණයක්. පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකද මේ වගේ දෙයක් සර්ට සාමාන්‍යයෙන් වෙන තැන්වල සමහර සිංගේ නෝන තැන්වල මේකේ 50ක් විතර ඉල්ලනවා. දැන් අපි මේකෙන් ගත්තොත් සර් රුපියල් 3000ක වගේ පොඩි මුදලක් ගෙවලා මේ බෙන්ඩර යනවා. අනිවාර්යෙන්ම මරයන්. හැබැයි ඒ වගේ මේකට ගෙවල යනකොට මේ මුදලට වඩා මුදලකුත් ගෙවීමක් සිද්ධ වෙනවා. ඒක තමයි ව්‍යාපාර කටයුතු කියන්නේ. ඒක මාස 6, මාස 3, 12 ඒ යනකොට ටර්ම් එක ගන්නවා. අනිවාර්යෙන්ම කිසිම දෙයක් නොමිලේ ලබලා දෙන්නේ නැහැ නේ. ඔක ඔයාලා මේ විශේෂ මතක තියාගන්න. දැන් අනිවාර්යෙන්ම ඔයාලා කමෙන්ට්ස් දායි මේක ගෙවල යනකොට මේ වගේ 3-4 ගුණයක් කියලා. ඒක නෙමෙයි මෙතන මූලික අදහස මං ගේන්න හදන්නේ. ඔයාලාගේ අතේ තියෙන මුදලට බඩුවක් අරන් ගෙවීමේ ක්‍රමයට ගන්නවා නම් ඔයාලටත් නොදැනුව ඔයාගේ බඩුව ගන්න. ඉතින් ඔයාලට එක පුළ ඉක්මනට ගෙවල ඉවර කරගන්නත් එහෙම නේද? පාවිච්චි කරන ගමන් ගෙවන්නේ. පාවිච්චි කරන ගමන්. නිකන් නෙමෙයි නේ. නිකන් නෙමෙයි. ප්‍රොඩක්ට් එක දීලා ඉවරයි. ප්‍රොඩක්ට් එක දීලා ඉවරයි. එතකොට මෙතන තියෙන මේ බ්ලෙන්ඩර් වර්ග ටික. ඒක ඊට පස්සේ තර්මෝස් තර්මෝස් බ්‍රෑන්ඩ් එකකින් අපි ගන්න ඕන වතුර තියාගන්න පුළුවන් ප්‍රොඩක්ට් එක. මම දැන් මේක හොඳ බ්‍රෑන්ඩ් එක මෙතර්මෝස් කියන බ්‍රෑන්ඩ් එක නේද? ප්‍රෙස්ටිජ් ලගේ. එතකොට රයිස් කුකර් වර්ග ටික ඔක්කොම ටික තියෙනවා. ඒ කියන්නේ චූට් රයිස් කුකර් එකේ ඉන්නලා. ඔව්. විශාල රයිස් කුකර් එක දක්වා. තියෙනවා. හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා නේද? අනිවාර්යයෙන්ම. ඊට අමතරව මේ ඔක්කොම රයිස් කුකර් සෙක්ෂන් එක. විශේෂයෙන් මෙන්න මේක තමයි අපේ වැදගත්ම දේ මේ. ආ ප්‍රෙෂර් කුකර්ස් ටික. ප්‍රෙස්ටිජ් එක අනිවාර්යයෙන් ප්‍රෙස්ටිජ් මේ තියෙනවා. ඉතින් මේ හැම එකකම ඩිස්කවුන්ට්ස් දාලා තියෙනවා. හරිද? ඉතින් ඔයාලට ඇවිල්ලා කතා කරලා ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලා අවශ්‍ය කරන්නේ මොන වගේද කියලා. මේ හොඳ කෙන්වුඩ් බ්‍රෑන්ඩ්ස් එක තියෙනවා. අද කෙන්වුඩ් කියන්නේ මම දන්න මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක. ඒත් එකම ගෑස් කුකර් තියෙන ඉතින් ඔයාලගාර ලිප් හතරේ ඒව තියෙනවද? ඒව වෙනම තියෙනවා. ඔව් ඉතින් තව තියෙන උපකරණ අපි ගිහිල්ලා බලමු. හරිද? ඔන්න මේ බ්ලෙන්ඩර් වර්ග ටික තියෙනවා. හරිද? මතක තියාගන්න මම මේ ඇවිල්ලා මේ වීඩියෝ එක දාන්නේ මේ සිංගරකෙන් කිසිම මට සිංගරකෙන්වත් කතා කරේවත් කවුරුවත් එහෙම මට මුදල් ලබා ගැනීම පරමාර්ථකින්වත් නෙමෙයි. මම මේ මගේ වැඩකට ආපු ගමන් ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම මං හොඳ දෙයක් දැක්කොත් අනිවාර්යයෙන්ම ඒ දේ ඔයාලා වෙනුවෙන් තමයි ගේන්නේ. හරිද? මේක මගේ පෞද්ගලික අරමුණක් සඳහා නෙමෙයි. හරිද? මොකද විශේෂයෙන් මම හැමදාම ඔයාලා වෙනුවෙන් එක එක දේවල් හොඳ දේවල් අරන් එනවා. ඉතින් අරන් එනකොට මේ වගේ හොඳ දෙයක් දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම ලංකාවේදී අපිට මේ දේ ගන්න පුළුවන් නම් ඔයාලගේ ලැගේජ් එක ඔයාලගේ කාගෝ එකට බොරුවට මුදලක් ගෙවන වෙලාවේ ඒ මුදලත් එකතු කරගෙන හරිද ලංකාවෙන් මේ බඩුව ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි හොඳම දේ. මේ වගකීම භාණ්ඩේ පැවැත්ම. එතකොට මේ වගේ දේවල් වලට බොරුට වියදම් කරන එකෙන් වැළකී සිටින එක නේද? මොකද කියන්නේ අපි අමුතු බලන්න ඕ කිය. අපි රටේ ඉඳන් එනවනේ. ඔය පුතා වෙන්න පුළුවන් අම්මා තාත්තා එයා ඇවිල්ලා ප්‍රොඩක්ට් එක දීලා එයා පොව යනවනේ අපෝ. ඔතන ලංකාවේ ඉන්න කෙනාටනේ මේ තීන්නේ දෙන්නේ. අනිවාර්යයෙන්ම. මේ ජගුණු හදාගන්න. අනිවාර්යයෙන්ම. එයා විශ්වාස කරන තැනකින් ගත්තොත්නේ ඒ දෙයට කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ලංකාවේ අරන් දීලා යනවා. නමුත් ගත්තේ කොහෙන්ද කියලා gedaraයි දැන්. දන්නේ නැහැ. කතා කරන්නේ දැන් නැහැ. සිංගල් කිව්වොත් ලංකාවේ මොන තැනක ජාලා තියෙනවා. අනිවාර්යයෙන්ම. දැන් කියලා තමයි අනිත් ගත්ත ෂෝරූම් එකෙන්ම සේවාව ගන්න කියලා කියන්නේ අපි. නීතියක් නැහැ. නෙට්වර්ක් එක. දැන් මෙහෙන් ගත්තොත් සර් කැන්ඩි හෝ කොළඹ හෝ වේවා. මේ තියෙන ෂෝරූම් එක දීලා දෙයක් කරගන්න. අනිවාර්යයෙන්ම අපේ තියෙන වාසිය නේද? අනිවාර්යයෙන්ම අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ පැන්ට්‍රි කබඩ් ටින් සෙක්ෂන් එකට. මම හිතන්නේ මේ වගේන වෙනම ක්‍රියාදාමයක් සිද්ධ වෙන්නේ නේද?
ලොකු ප්‍රොසෙස් එකක්. ඉක්මනට කරගන්න විදිහ අපි ප්‍රොසෙස් එක හරියට ක්වික්ලි කරලා තියෙන්නේ. يعني මේක ලොකු ප්‍රොසෙස් එකක් වුණාට අපි සාමාන්‍ය දවස් 20ක් ඇතුළත පැන්ට් එක හදලා ඉවර කරන දැන් අපි ඒ තරම් ඩෙවලොප් වෙලා තියෙනවා. හරි. ඒක මොඩර්න් ප්‍රොඩක්ට් එකක්. Right. ඉතින් මේ දේවල් මට වීඩියෝ එකේ ඔයාලට පැහැදිලි කරන්න බෑ. හරි හොඳම දේ තමයි ඔයාලට පුළුවන් ඇවිල්ලා නිව අඩු ආවම හෝ ඔයාලගේ පවුලේ කාට හරි කතා කරන්න එන්න කියන්න ඇවිල්ලා මේ ප්‍රොඩක්ට් එක බලලා ඉවරලා ඔයාලගේ ගෙදරට ඔයාලගේ කුස්සිය හරිද බොරුවට සල්ලි වියදම් නොකර මේවට මම හිතන්නේ අනිවාර්ය හැම එකකටම වගකීමක් තියෙනවා. සාමාන්‍ය පැන්ට්‍රි කබඩ් එකකට පැන්ට්‍රි සෙට් එකකට අවුරුදු කීයද වගකීම? සාමාන්‍යයෙන් ෆුල් මේ ටොප් එකත් එක්ක ගත්තම අවුරුදු 3ක ෆුල් වගකීමක් තියෙනවා. ඒ වගේම ලයිෆ් ටයිම් මේ ප්‍රොඩක්ට් එක අපි බලා ගන්නවා. ඒකයි තියෙනවා. හරි. ඒක අපෙන් යන දැන් වොරන්ටි ඉවරයි එහෙම එකක් නැහැ. සර්වර් එක අවුරුදු 10කට පස්සේ පුතේ මේක මේ පොඩ්ඩක් මෙතන අපි වෙලා ඒක ගෙදරට මෙල්ල සර්විස් එක සපේනවා. හරි. ඒක තමයි ඔන්න බලන්න ඉතින්. මේ ඉන්ඩක්ෂන් කුකර්ස් තියෙන්නේ. හරිද? ඉතින් Tamanට අතේ ඇති මුදලට දේවල් කතා බහ කරගෙන මේ දේවල් ලෑස්ති කරගන්න පුළුවන් හදාගන්න පුළුවන් බලමු අපි මේ තින්නේ මේ ඇත්තටම මෙහෙමයි ඔයාලට පුළුවන් මේ මම මේ දැම්මර ඔයාලා දාන අනිවාර්යම කමෙන්ට් දාන අපෝ මෙව ගිනි ගණන් අරව මෙව්වා කියලා කැමැති අයට එන්න පුළුවන් අකමැති අයට නෑ විතින්න අනිවාර්යයෙන්ම සැහි කියන මැසේජ් එකේ ඉමේජ් එකේ ඉන්නතු ඇවිල්ලා අපිත් එක්ක කතා අනිවාර්යයෙන්ම මේක මම ෆෝ එක්සැම්පල් මේ බෙඩ්රූම් සෙට් එක දැන් වෙඩින් ඩේක් තියෙන ගෙට් එක කවගෙන්ද gift එකක් දෙන්න නැත්නම් තමන්ගේ වෙඩින් ඩේ තියෙනවා මේ බෙඩ්රූම් සෙට් එක සර්ට 130,000කට ගන්න පුළුවන් මෙට්ටෙත් ඔක්කොමත් එක්ක මෙට්ටෙත් ඔක්කොමත් එක්ක ඒකනේ මේ ඩබල් බෙඩ් එක ඉතින් මේ ඩ්‍රෙසින් ටේබල් එක අල්මාරිය තමයි කැමති කලර් එකකින් සෙලෙක් කරලා මේ වගේ මේ සෙට් එකෙම රුපියල් 130,000යි. ඉතින් ඒක වැඩි කියන එක මම හිතන්නේ නැහැ. අනේ ඔය ඒක තමයි අනිවාර්යයෙන්ම. මම ආසම් කරන පාට් එක ශීත කරන ටිකයි. හරිද? මයික්‍රෝ ඔවන්ස් ටිකයි. මේ හැම දෙයක්ම තියෙනවා. දැන් නිකම්ම හිතලා බලන්න ඇයි අපි බොරුවට සල්ලි වේදම් කරලා රටේ ඉඳලා බඩු ගේන්නේ කියලා. සිංගර් කියන්නේ ඇත්තටම හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඈ මේ බලන්න හැම දෙයක්ම තියෙනවා. පොඩි ෆ්‍රිජ් එකේ ඉඳලා ලොකු ෆ්‍රිජ් එකට ලස්සන ඩිසයින්ස් තියෙන මේ බලන්න හරි ලස්සනයි. නේ? ඇත්තටම නිකම්ම හිතෙන්නේ නැද්ද අපි නිකම් බොරුවට මුදල් වියදම් කරලා ඈ කිසිම අපිට අලවියෙන් පසු සේවාවක් නැති දැනකින් අපි බඩු අරගෙන ඈ අවංකවම මේ ලොකු ෆ්‍රිජ් වල මිල ගණන් වෙනස්. ඒක මේ සිංගර් එක දැන් අපි සයිඩ් බයි සයිඩ් එකක් එකම තියෙන ලොකු ෆ්‍රිජ් එක ඉඳලා ඒකට දැන් මේකේ අපි මේ සාමාන්‍ය 463,000 වගේ ගන්න මේකේ ප්‍රයිස් එක අඩු කරලා තියෙනවා. ඒකනොත් ෆුල් පේමන්ට් කරනවා නම් 50,000 ඩිස්කවුන්ට්. ඒ කියන්නේ 410,000කට වගේ මේ මෙච්චර මේ ලීටර් 400 කට වැඩි ප්‍රමාණයක්. වැඩි ප්‍රමාණයක්. ඒක තමයි. බලන්න දැන් මම ඇවිල්ලා කස්ටමර් කෙනෙක්. මම ගෙවීමේ ක්‍රමයට එන්නේ. එතකොට ඉස්සල්ලාම මම මොනවද මට තියෙනුන් සුසුකන් ටික. ඇත්තම කිව්ව සර් අපි ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ අපි මේ ලංකාවේ මිනිස්සුත් එක්ක අපි ගනුදෙනු කරන්නේ. ඉතින් අපි ගාව ලොකු බේස් එකක් ඉන්නවා. ඉතින් දැන් ජෙනරේෂන් එකත් අපිත් එක්ක මූව් වෙනවා. ඉතින් අපි හරි ආසයි කරන මොකද අපි සිම්පල් පේ කියලා අලුත් ක්‍රමයකට මේ කියන්නේ. එතකොට අපි දැන් සර් මගෙන් ගන්න හදනවා නම් ඇත්තම කිව්ව අපි ඩවුන් පේමන්ට් එකකින් ගත්තොත් 120ක පොඩි ප්‍රමාණයක් එනවා. ඒක හැබැයි ඒකත් කස්ටමර්ට පේ කරන්න පුළුවන් බයින් කැපැසිටි යනවා. අපිට ඒකත් වෙනස් කරගන්න ඕනේ. යනුව ටර්ම් එක වෙනස් කරන්න බුල. ඇත්තම කිව්වොත් අපි හිතමු ඔබතුමා ඇවිල්ලා ඉන්නේ මේ ෆ්‍රිජ් එක ගන්න. අපි මේකේ ඩවුන් පේමන්ට් එක සිස්ටම් එකේ හදලා දෙනවා. අවශ්‍ය කරන ડોකියුමන්ට් කියන්නේ ඇත්තම තමන් රැකියාවක් කරනවා නම් ඒකේට අදාළ පේ ෂීට් එක වැටුපාර්ත. එතකොට ගෙදර ලයිට් බිල. ඊට පස්සේ ඇඩෙන්ටිටි. ඒ ප්‍රමාණයයි අපි ගන්න කෙනාගෙන් කස්ටමර් ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව එයා අපේ අලුත් කස්ටමර් නිව් කස්ටමර් එකෙක්ට අපි ගැරන්ටර්ස් දෙන්නේ කිල්ලනවා. හැබැයි ඉන්නන කෙනා මේ කොහෙවත් නෙවෙයි. තමන්ගේ ගෙදර අසල්වාසියෙක් වෙන්න පුළුවන් තමන්ගේ ඔෆිස් එකේ වැඩ කරන ඕනම කෙනෙක්. පවුල ඥාති ඒත් ප්‍රශ්නයක් නැහැ. උදාහරණ මගේ අයියට පුළුවන්ද? පුළුවන්. හරි අයියට පුළුවන්. පුළුවන්. ඇත්තටම පුළුවන්. එක ගෙදර නැති ඕනම කෙනෙක් සර ගැරන්ටර් කෙනෙක් කරගන්න. හරි. හරි සරලයි. ඒ කියන්නේ ඩෙන්ටි කාඩ් එකයි ලයිට් බිලයි දෙකම තියෙනුනේ එයාගේ නමින්ද? නෑ. එහෙම එකක් ඇත්තටම නෑ. ගොඩක් අය ඒකත් හිතනවා. මමගේ නමට දැන් ඇත්තටම තන තාත්තගේ නමට තාම තියෙන්න පුළුවන්. සීයාගේ නමට තියෙනවා. ඉට්ස් ඕකේ. කිසිම ගැටලුවක් නෑ. තමන් ඉන්නේ ඇඩ්‍රස් එක නා ඩෙන්ටි සමාන නම් එයාගේ නමට කිසිම ලයිට් බිල වතුර බිල කෙන්න ඕන කියලා එකක් නෑ. එයාගේ තාත්තගේ වෙන්න පුළුවන්. සීයාගේ වෙන්න පුළුවන්. ඒ නමට තිබ්බත් ඩෙන්ටියයි ලයිට් බිලයි පේෂිට් එකක් කරන්න පුළුවන්. හිතමු බිස්නස් කරන කෙනෙක්. එයාගේ BR එක. BR එක නැතත් ප්‍රශ්නයක් නෑ. එයාගේ බැංක් ස්ටේට්මන්ට් එකක් ගන්න පුළුවන් නම් දැන් ඕන තරම් තාක්ෂණ නිදි උනොත් ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් බැංකින් රික්වෙස්ට් කරලා ගන්න නැත්තම් බැංක පොත අප්ඩේට් කරලා ගන්නත් ඕන. එතකොට ගැරන්ටර්ස් දෙන්නේ. දැන් අපි එක්ස්ටෙන්ෂන් කස්ටමර් කෙනෙක් නම් අපි එයාගේ ඇත්තටම බලන්නේ ડોකියුමන්ට් එක යාගේ විතරයි. මොකද අපි එයාත් එක්ක ගොඩාක් රෙපෝ එකක් තියන වැඩ කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒ වගේ මම කියන්නේ ෆස්ට් ටයිම් අපිත් එක්ක සම්බන්ධ වුණොත් ඊට පස්සේ අපි එයාත් එක්ක විශ්වාසය ගොඩනගාගත්තාම අපි ගැරන්ටර්ස් ලහන් ගන්නෑ. අපි එයාගේ මූණ දැක්කත් ගෙවන්න දෙනවා. ඒ තරම් අපි ෆ්ලෙක්සිබල්. අනිත් සේවාවක් තියෙද්දි නේද? අපි බොරුවට
පිට රටට සල්ලි විදන් කරන්න ඕනේ නැහැ. ගොඩක් ස්තුතියි. ඔබතුමාට බොහොම ස්තුතියි. අපි බලන්න ආවට ඇත්තටම මම ප්‍රස්තයි ඔබතුමාත් මේ දකින්නේ. ඉතින් ඇත්තටම වෙන සේවාවක් ගන්න ආපු ගමන් මොකද අනිවාර්යයෙන්ම. දැන් සිංගමෙගාගේ බඩු විකුණන්න මේ දේ විතරක් නෙවෙයි කරන්නේ. දැන් මේ අපි අපෙන් මැෂින් එකක් ගත්ත කෙනෙක්ට අපි වෙනම සේවාවක් සපේ වෙනවා උඩ ක්ලාස් එකක් කරලා. ඔව් අනිවාර්යයෙන්ම. දැන් ඉලෙක්ට්‍රික් අයිටම් එකක් ගත්තොත් මට කියන්නම තුන අපි රයිස් කුකරයක් ප්‍රෙෂර් කුකරයක් මොන දෙයක් ගත්තොත් ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි වෙනම ෆ්‍රී ලෙසන්ස් කරනවා මේක ඇතුලේ. හැම වීකෙන්ඩ් එකෙම කස්ටමර්ස්ලට ඉන්වයිට් කරලා අපි ෆ්‍රී ලෙසන්ස් කරනවා. කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. එයා ෆ්‍රයර් මල්ටි කුකර් ඕන දෙයක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි ටීචර්ස්ලා දාලා ඒක තමයි කියන්නේ බාන දැන් ගෙදර කට්ටියට මේ දේ ආරම්භ වුණාට පස්සේ දැන් සමහර රට ඉන්න කට්ටිය මේ දේ දන්නවා ගෙදරවල ඉන්න කට්ටිය දන්නේ නැහැනේ ඒ කට්ටියට එන්නේ ඒකට පාවිච්චි කරන විතර බාන්ඩි තව පැවත් බාන්ඩි තවත් කල් තියෙනවා කොහොමද ඉස්සෙල්ලා අපි විසිට් කරාට අනිවාර්යයෙන්ම